මේ කතාවෙන් කියවෙන්නේ කපුටෙක් රාජාලිය ගරුඩා කියන පක්ෂයෙන් අතර ගිතිච්ච කතාවක්. රාජාලයන් නිතර දකින්න ලැබෙන පක්ෂයක් නෙමෙයි. හැම රටකම ඇත්තෙත් නෑ. මේ ඉන්නේ රාජාලි රංචුවක්. රාජාලිය ඝන වනාන්තරවල ජීවත් වෙනවා. මහා රුක්ෂ ගස්වල මුදුන් වල පවා දඩයන් කරමින් ජීවත් වෙනවා. දඩයන් ක්‍රීමට සකස් වෙච්ච ශක්තිමත් යකඩ කොකු වෙනි තීනු නියපොතු උගේ පාදවල පිහිටලා තියෙනවා. සතුන්ගේ පිට සම පසා කරගෙන ගියෙන් කොක්කක් වගේ සතුන්ට අමුණා සතුන් අමුණගෙන ඈත හසේ පියාස කරන්න සතාට පුළුවන්. රාජාලිය සැබවින්ම දඩයක්කාරයෙක් වගේ ඕස්ට්‍රේලියාව වගේ රටවල තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. කොඩබිම ගංගා ඇලදොල වගේ තැන්වල රාජාලිය දඩයම් කරනවා. කොඩබිම හාවුන් වගේ හතුන්ව උගේ ශක්තිමත් නියපොතු වලින් එල්ලාගෙන ඈත අහසේ පියාඹගෙන යනවා. තමන්ගේ වර්ගයාගේ සතෙක් දඩයම් කරගෙන ගියාට අනිත් සතුන් පිටුපසින් ලෝ බැඳර වැඩක් වෙන්නේ නැහැ. මෙයා ගස්වල අතු උඩ තියාගෙන ආහාර වශයෙන් අල්ලාගත්ත ගුදුර ආහාරයට ගන්නවා. මේදී සතුන්ව පෙරලාගෙන පොර කාල චටන් කරලා ගොදුර අඩපණ කරගෙන නිපොත් වලින් අමුණගෙන රැගෙන යනවා. පර්වතවල මුදුන් වල පවා රාජාලිය දඩයම් කරනවා. ගංගා ඇලදොල වල පවා මේ සතා දඩයම් කරනවා. ගංගා ඇලදොල වල දියනයි පවා මුන් දඩය කරගෙන ආහාර වශයෙන් අරගන්නවා. ගංගා ඇලදොල වල මාළු දියනයි වගේ සතුන් ආහාර වශයෙන් ගත්තත් රාජාලියට වරදින තැනක් එන්නේ මූදේ විශාල තල්මසුම් ඉන්න තැන්වලදී. තල්මසා ලෑස්තිලා ඉන්න රාජාලිය දියට පාත් වෙලා ගොදුරක් ගන්න උත්සාහ කරන ලාවේ රාජාලියව අල්ලගන්න. දැන් මේ ඒ වගේ අවස්ථාවක් රාජාලියව ගොදුරක් වශයෙන් තල්මස විසින් ආහාර වශයෙන් ගන්නවා. රාජාලිය මූදේ දඩයන් කරන්න ඉතා පරිස්සමයි. මේ මූදු අද්දර දෙදිනක් රාජාලිය දඩයම් හොයාගන්න බැරුව බිම තියෙන යම් යම් දේවල් අහුලගන්න උත්සාහ කරමින් හිටියා. මෙතෙන්ට ආවා කාක්කි. කාක්කෙක් ඇවිල්ලා කාක්කත් හිමීට හිමීට බලනවා රාජාලිය ගොදුරු කරගන්න උත්සාහ කරන දේවල් මොනවද කියලා ඌටත් අහුලගෙන කන්න. දැන් රාජාලියත් බලන් හිටියා කපුට වටේ කැරකිලා මොනවද කරන්න කියලා. කපුට අහුලා ගත්ත මොකක් කර දෙයක්. ඉක්මනින්ම පියාඹගෙන පියාඹගෙන මේ දේ අරගෙන ගියා. රාජාලිය අතෑරේ නෑ. රාජාලියත් පස්සෙන් එළබ පියාඹගෙන පියාඹගෙන ගියා. මොකක්ද මේ අරන් එන්නේ කියලා බලන්න. මේ අතරතුර වාරදී තවත් රාජාලියන් මේව දැකලා කපුට පස්සේ රාජාලිය සමගම ලූබඳ යන්න පටන් ගත්තා. කපුට පියාඹගෙන යනවා. නිදහසේ කොහේ හරි මේ අහුලගත්ත දේ තියාගෙන කන්න. හැබැයි ඉතින් උඩ නිදහසේ කරන්න බෑ. පිටිපස්සෙන් රාජාලිය පන්නගෙන එනවා. මට තේරුණා. ඉතින් මූ ඈතර 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 පියාඹගෙන යනවා. මේ අතරතුර වාරේ ඒ කැලේම හිටියා ගරුඬේ. මේ ගරුඬ ගරුඬ කියන්නේ ඉතා කලාතුරකින් දකින්න ලැබෙන්නේ විශාල පියාපත් රාශියකින් යුක්ත ගරුඬා වේගෙන් ඈතහසේ පියාඹන්න පුළුවන් වගේම රාජාලිය වගේ විශාල ශක්තියක් ගරුඬට තියෙනවා. ගරුඬා කියන්නේ ඉතා දුර්ලභ පක්ෂිය. දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම මේ ගරුඬෙක් දැක්කහම මිනිස්සු ඡායාරූපගත කරන්න එහෙම එක් රස් වෙනවා. ඉතින් මේ ගරුඬා ඉන්න තැනත් මේ මිනිස්සු දැකලා ඇවිල්ලා ඡායාරූපගත කරන්න ලෑස්තිලා හිටියේ. ගරුඬා පියාඹගෙන යන්න පටන් ගත්ත ගොදුරු සොයාගෙන. මෙහෙම යනකොට ගරුඬා දැක්කා කාක්කා අර බොහෝම දුකෙන් කනගාටුවෙන් මේ යමක් පොටේ තියාගෙන පියාඹන බව. ඇහුවා ඇයි ඔයා මෙච්චර දුකෙන් ඉන්නේ කියලා. මේ කපුට කිව්වා බලන්නකෝ මේ රාජාලියෝ කට්ටියක මාව පන්නගෙන එනවා මාව මරන්න යන්න කියලා. ගරුණ කිව්වා අයියෝ යාළුවා ඔයා බය වෙන්න එපා. ඔයාව මරන්න නෙමෙයි මේ රාජාලියෝ එන්නේ. ඔයාගේ හොටේ තියෙන දේ ගන්න. ඔයා ඔය හොටේ තියෙන දේ අතහැරලා හිටන්
පියාඹන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඔබට ඉදහසේ යන්න පුළුවන් කියලා ගරුඩ කිව්වා. Just drop and go කියලා කිව්වා. එතකොට මේ කපුට කරපු වැඩේ ගරුඩගේ උපදෙස් අනුව හොටේ දීච්ච දෙක අතහැරලා හිටන් පියාඹන්න පටන් ගත්තා. Garuda smiled and said එතකොට මේ කරුණ කියනවා අන්න ඔයාට වේදනාව තියෙන්නේ ඔය දේ අල්ලලා ඉන්න අල්ලගෙන ඉන්නකම් ඔය අල්ලගෙන ඉන්න දේ අතාරලා පියාඹන්නව නිදහසේ ඉන්න පුළුවන් සෙනසිල්ල පියාඹගෙන යන්න පුළුවන් කියලා කිව්වා. එතකොට කපුටත් කරපු වැඩේ මේ දේ අතාරලා ඈතහසේ පියාඹගෙන පියාඹන පියාඹගෙන නිදහසේ ගියා. දැන් අර හොටේ දීච්ච දේ අතහැරපු නිසාවෙන් මූට දැන් නිදහසේ සැනසිල්ලේ පියාඹගෙන පියාඹගෙන යන්න පුළුවන්. අපිට මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. බොහෝම දෙනෙක් ගාව තියෙන දෙයක් තමයි මේ ආත්ම අභිමානය කියන එක. තමාව වැදගත් කොට සලකන්න ඕන. තමාට ආදරය අවශ්‍යයි. මම තමයි අහවල. මට එහෙම සැහැල්ලුවෙන් සලකලා හරියන්නේ කියලා මේ වගේ ආත්ම අභිමානය තියෙන අය වේදනාව කියන එක තියෙනවා. ඉතින් මේ ආත්ම අභිමානය අතාරින්න කියන අදහස මේ කතාවෙන් අපිට දෙනවා. ඒ වගේම මේ කතාවෙන් අපිට කියනවා අපි බොහොම වෙලාවට එයා මගේ හොඳම යාළුවා, මගේ දෙමව්පියෝ, මගේ දරුවෝ, මගේ සමකාලීන මිත්‍රයෝ, මගේ භාර්යාව නැත්තම් මගේ සැමියා කියලා බදාගෙන ඒ ගැන හිත හිත එකට කටයුතු කරනවා. ඉතින් මේ කතාවෙන් කියනවා එහෙම එපා, මේව අතාරින්න. එතකොට ඔබට සැහැල්ලුව දැනෙනවා කියලා. ඒ වගේම තමයි සමහර අය අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න යනවා රූපයෙන්, ධනයෙන්, ජීවන රටාවෙන්, දක්ෂකම් වලින් තමන්ගේ තියෙන නිපුණතා දක්ෂතා සංසන්දනය කරන්න යනවා අනිත් අයත් එක්කලා. තමන්ට ඒදී නැත්තම් තමාට දුක වේදනාව ඇති වෙනවා. එනිසා මේ කතාවෙන් කියවෙනවා එහෙම වෙන්න එපා, අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. තමන් මේ සියල්ල අතාරින්න. එතකොට තමන්ට සැහැල්ලුව දැනෙනවා. තමාගේ ජීවිතයේ තමන්ට සැහැල්ලුව දැනෙනවා. ඒ නිසා මේ සියලු දේවල් අතහැරලා සැහැල්ලුවෙන් ඉන්න, ආත්ම අභිමානය අතහැරලා දාන්න කියන කතාව මේ කපුටගේ රාජාලිය කතාවෙන්.